පුත්තලම දිස්ත්‍රික්කම් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායදුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුජන පෙරමුණු රැස්වීමකට සහභාගි වෙමින් පොදුජන පෙරමුණු පක්ෂ සමාජිකින් මේ බව දැනුම් දුන්නා. මෙහිදී පැමිණ සිටි සමාජිකින්ගේ මතය විමසා එම මතයට අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට යෝජනා කෙරුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඩුවෙල ආසන බලමණ්ඩලය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සහාය පළ කිරීමට තීරණය කෙරුණා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු පොදුජන පෙරමුණේ නියෝජිතින්ගේ සහභාගිත්වයෙන් ආසන බලමණ්ඩල රැස්වීම කඩුවෙල මහනගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. එළඹෙන ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කඩුවෙල ආසනය හැටියට අපේ ශක්තිය ලබා දීලා අපි ජයග්‍රහණය කරා මෙහෙමයි කියන පණිවිඩය ඔබ සියලු දෙනාමත් උස්සලා සනාථ කරන මේ තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි. 2022 දේශපාලන තීන්දුව ගන්න නැතුව රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ බලය ආරම්භ දෙන්න අපි අතිස්සුවා. හැබැයි කරාට පස්සේ අපිට පුංචි අභිමානයක් තියෙනවා. පොහොට්ටුවේ අපි තමයි ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩ කෑල්ල එළියට දැම්මේ. අපි සියලුම දෙනා මේ වෙලාවේ පාට පක්ෂ කණ්ණාඩි ගලවලා පැත්තකින් තියමු. ඒ සඳහා ඔබ අපිට අවසර දෙන්න. මේ ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිතුමා පැහැදිලිවම ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. අපි එතුමාට මේ සහයෝගය දක්වන්නේ වැඩපිළිවෙලකටයි සහයෝගය දක්වන්නේ. අපි එතුමාව දිනවලා මේ රට ස්ථාවර තත්ත්වයට ආවට පස්සේ අපි දේශපාලනය කරමු. ණය දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මංකොලොත් රටකට ණය දෙන්නේ නැහැ. අපි මංකොලොත් තමයි උඩට ගෙනා. අවුරුදු දෙකයි. ග්‍රීසියට තාම බැරි වුණා. ලෙබනනට තාම බැරි වුණා. ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා බැරි වෙච්ච. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන ප්‍රතිපත්තිය අපි නැහැ. හැබැයි මේ රට ගොඩ දාමු. ඒ වැඩ පිළිවෙලේ අපි ඉන්නවා. ඒකනේ අපි සහයෝගය දුන්නු. දැන් මේ හැම වණතකටම ඡන්දෙ දුන්නනේ පොහොට්ටුවේ සීල මන්ත්‍රීවරු. මහින්ද මහත්තයානේ අපරාධ කියන්නේ බෑ එමු. කොච්චර මාරුණත් එනවා ඡන්දෙට. මොකද ඒකේ පෙන්නුවේ? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නිච්ච ආර්ථික වැඩපිළිවෙල හරි මේක ගොඩ දාපු එක හරි. ඒක හරිනම් ඒ මිනිහට රොදී වෙන කාටවත් දෙන්න යන්නේ මොකටද? කිසිම සැකයක් නැහැ. මේ මැතිවරණ අපි දිනනවා. මොකද ජනතාව මේ මැතිවරණේ තීන්දුව කරන්නේ මේ රටේ ආර්ථිකයත් එක්ක ඊළඟ අවුරුදු පහේ ගෙනියන්න පුළුවන් කවුද කියන ප්‍රශ්නේ විතරයි.